හොනවා දේවකිතතුමන්. හලෙලූයා! හලෙලූයා! කාලිකින්නේ? ඒකනේ. ලිබියාවේදී හම්බුණාට පස්සේනේ. අවුරුදු දෙකකින්. පූජකතුමනි, මෙයා මගේ සහෝදරයෙක් වගේ. ඔහෝ හොනවා දේවකිතවරයා. මෙයා අප්‍රිකාවේ කෙන්‍යාවේ ඉන්න අලියැත්තු ටික රැකගැනීමේ පුරෝගාමී. ඔබ හුඟක් මහන්සි වෙනවා වගේ. මට පැවරුණු විශේෂ දූත මෙහෙ ඉටු කළ යුතුයි. මේ මගේ වයිෆ්ට සිදුණු අනතුරකින් මොලේට ටිකක් හානි වුණා. දෙවියනේ, දුක හිතෙන කාරණේ තමයි එයා දැන් ගොළු වෙලා. මට ආයෙත් මෙයාගේ කටහඬ අහන්න ලැබුණොත්. ආයෙ පොවන්. මුණ ගැසීම සතුටක්. කාලගුණය හොඳයි. සුබ දවසක්. මේ එක පාරටම කොහොමද එක පාරටම එහෙම කළේ? පනාවද දිවට? ඔයා කටහඬ අහන්න ඕනි කිව්ව නිසා. ඒක නම් ඇත්ත. ඒ වුණාට ඒක නෙවෙයි. වයිෆ් කියන්නේ කවුද? ඔයා වයිෆ් කිව්වේ? ඒක වැඩක් නෑ. යාළුවෙක්. යාළුවා. යා. එක පාරටම ඔයාට කතා කරන්න පුළුවන් වුණත් ඉස්සෙල්ල කලේ නෑනි. හේයි, මාත් එක්ක වීලු කරනවද? ඊය වෙනකන් නම් දන්නේ නෑ. ඔයා දුන්න පෙට්ටියෙන් ඉගෙන ගත්තේ. අපේ රාජ්‍ය භාෂාව, ඒ කියන්නේ මව් භාෂාව, අපි දැන් ඉගෙන ගමු. දුන්නු පෙට්ටියෙන්? නෝට්බුක් එකෙන්ද ඉගෙන ගත්තේ? ඒ කොහොමද ඒ? මොකද? ඇස්කෙටි දිහා. මොකක්? ඔයාගේ කළු ඇස්කෙටි දිලිසෙනවා. මගේ ඇස් ගොඩක් දිලිසෙනව නම් තමයි. ලස්සනයි. ඒකනේ සුන්දරයිනේ. මගේ ඇස් කොහොමත් ලස්සනයි. මම පොඩි කාලේ අම්මා එක්ක එළියට ආවම අඩි 10ක්වත් ඉස්සරහට යන්න බැහැලු. මිනිස්සු මාව වඩා ගන්න හදනවලු, හොරතල් කරනවලු. දන්නවද? ඇස් ගෙඩි නෙවෙයි ඇස්. කළු ඇස් ගෙඩි නෙවෙයි කළු ඉංගිරියා. තේරුණා? ඔයා කතා කරන්නේ මැරෙක් වගේනේ. පුදුම මෝඩියක්නේ. මාගේ ළඟට කොහෙන් ආවද මන්ද? මේ ඇතුළට එන්න.